Good morning gamers. ඉතින් අද අපි කරන්නේ Minecraft 1.18 update එක. ඉතින් Minecraft 1.18 update එක ආවේ November 30 වෙනිදා. හරියටම November 30 වෙනිදා ආවේ. හැබැයි අපිට ආවේ November 30 වෙනිදා රැවෙද්දී. ඉතින් අද අපි කරන්නේ Minecraft. ඉතින් Minecraft play කරන කෙනෙක්ගේ මෙච්චර කල් බලලා හිටපු update එක තමයි Minecraft 1.18 කියන්නේ. මොකද Minecraft 1.18 එකෙන් Minecraft එක ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ Minecraft play කරන්නේ නැති කෙනෙක් නම් වැඩි හිතන්න එපා. අද ප්ලේ කරන්නන්නේ Minecraft. ඉතින් Minecraft වලට ඔයා අද ප්ලේ අද ඉඳන් ප්ලේ කරන්න පටන් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ටික කාලයක් වෙන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට Minecraft එකේ start. ඒ කියන්නේ අපි මේක මේ series එකක් විදිහට මම කරන් යන්න හිතන් ඉන්නේ guide series එකක් විදිහට. ඉතින් Minecraft ඔයා කවදාවත් මම ප්ලේ කරලා නැත්තම් මේ වීඩියෝ series එක හරහා ඔයගලන්ට Minecraft මුලේ ඉඳන් ප්ලේ කිරීමේ ඒ කියන්නේ ඔයගලන්ට දේවල් ඉගෙන ගන්න Minecraft එකේ තියෙන දේවල් මුලින් ඉඳන් හරියටම ඉගෙන ගන්න විදිය මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් හරි ඉතින් අපි ආද යමු Minecraft එකට. ඉතින් Minecraft එකේ මේ විදිහට තමයි මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. 1.18 එකෙන් අපිට ගොඩක් දේවල් අවිල තියෙනවා. අපි ඒ දේවල් උදාහරණයක් විදිහට ගත්තොත් lush caves අවිල තියෙනවා. ඒ වගේ biomes ගොඩක් දේවල් අවිල තියෙනවා. ඉතින් ඔයා සමහරක් වෙලාවට මේක දේවල් ගැන දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එකේ දිගටම ඉන්න අපි බලමු මේ දේවල් මොනවද කියලා. හරිද Minecraft ප්‍රධාන වශයෙන් වර්ෂන්ස් දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි Java edition එක, දෙවෙනි එක තමයි Bedrock edition එක. ඉතින් Java edition එක කියන්නේ මුලින්ම ආපු edition එක, PC වලට ආපු edition එක. ඊට පස්සේ Bedrock edition එක කියන්නේ mobile console සහ අනිත් ඒ වගේම PC වලටත් තියෙන Bedrock edition එක. Windows 10 edition එක කියන්නේ Minecraft Bedrock edition එක. ඉතින් ඕගොල්ලෝ Java edition එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, Bedrock edition එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මම හිතන ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Java edition එක. මොකද ඒකේ Java edition එකෙන් තමයි ඔයගලන්ට crack version එක තියෙන්නේ. කියන්නේ free ගන්න පුළුවන් version එක. මම අරන් තියෙන්නේ Java original version එක. ඒ කියන්නේ Java එකේ තියෙන Minecraft මේකෙන් දෙන මොජන් එකෙන් දෙන original Minecraft. ඉතින් ඔයගලන්ට පුළුවන් T launcher වගේ එකක් පාවිච්චි කරලා Minecraft play කරන්න. ඔයගොල්ලෝ T launcher වලින් Minecraft play කරනවා කියන්නේ ඔයා play කරන්නේ Java edition එක. ඉතින් මම play කරන Java edition එක තියෙන Java සහ Bedrock අතර පොඩි වෙනස්කම් වගේක් තියෙන්නේ. මම ඒ දේවල් ගැන කතා කරන්නේ Java Bedrock වෙනස ගැන. ඒත් අද play කරන්නේ Minecraft Java edition. හරි ඉතින් අපි මෙතනින් සිංගල් ප්ලේ දාලා මෙතන මගේ world keep එකක් තියෙනවා මෙතනින්. ඉතින් මම මෙතනින් දෙන්නම් create new world කියලා. ඉතින් මෙතනින් අපි ගියාම මෙතන තව ඔයගොල්ලෝ world එකක් start කරන්න. ඉතින් මෙතනින් මූලික විදියට ගත්තොත් අපිට මෙතන ඉන්න game mode එක select කරන්න. game mode එක අපිට මෙතන ඉන්න survival, hardcore. hardcore අපි පස්සේ කතා කරමු hardcore කියන්නේ මොකක්ද කියලා. creative තියෙනවා. ඊට පස්සේ survival ආයේ ඒ විදිහට යනවා. ඉතින් survival කියන්නේ මූලික survival දේවල් ඔයගලන්ට resource gather කරලා ඔයගලන්ගේ වහදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි survival එකේදී ඔයගොල්ලෝ මැරුණොත් ආයෙ ඔයගලන්ට ඉපදෙන්න පුළුවන්. ඒ වගේම තමයි hardcore කියන්නේ hardcore එකේදී තියෙන්නේ ඕගොල්ලෝ මැරුණොත් මැරුණමයි. ඒ වගේම තමයි මේකේ difficulty එක hard වලට මේවා වෙලා තියෙනවා. ඔයගලන්ට cheat on කරන්න බෑ. ඒ කියන්නේ ඔයගලන්ට අත්තම කිව්වොත් cheat ගන්න බෑ. ඒ කියන්නේ අපිට game mode වෙනස් කරන්න, තව දේවල් add කරන්න, cheat පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තමයි hard difficulty එක hard වලට lock වෙලා තියෙන්නේ. හැබැයි අපි play කරන්නේ survival එකේ other play කරන hard difficulty. ඒ වගේම cheat off කරලා තමයි අපි play කරන්නේ. මොකද cheat අපිට ඕනේ වෙන්නේ නැති හින්දා. ඒ වගේම තමයි මෙතන ඔයගලන්ට data packs දේවල් බලාගත්ත හැකි. තාම Minecraft 1.18 එක රිලීස් වෙච්ච ගමන් නිසා තාම හරියට ඒ දේවල් නැතුව ඇති. නමුත් ඔයගොල්ලෝ 1.17 වල ප්ලේ කරගෙන නම් ඒ දේවල් ඇති. ඊට පස්සේ මෙතනින් ගේම් රූල්ස් තියෙනවා. අපි ඒක ගැන මුකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ මෝ වර්ල්ඩ් ඔප්ෂන් ගියාම ඔයගලන්ට මෙතනින් තියෙනවා ජෙනරේට් ස්ට්‍රක්චර්ස් ඒවා ඕන්. මේ බෝනස් චෙස්ට් කියන එක මම ඔෆ් කරලා තියෙන. බෝනස් චෙස්ට් ඕන් කරොත් වෙන්නේ ඔයගලන්ට බේසික් ටූල්ස් සහ කෑම එක පොඩි මේකක් හම්බ නැහැ. කියන්නේ ඔයගොල්ලෝ නිකන් ඔයගලන්ගේ මුල් පටන් ගැම්ම ඊසි කරගන්නා වගේ වැඩ. හරිද? ඊට පස්සේ මේ වෙල් ටයිප් එක ඩිෆෝල්ට් දැන් ඉස්සෙම මේ සීඩ් කියන එක ඔයගලන්ට කැමති අංක ටිකක් දෙන්න පුළුවන්. අංක මේකේ ඔයගොල්ලෝ දන්නා සීඩ් ගොඩක් තියෙනවා. සීඩ් බරතොගයක් තියෙනවා මේකේ. ඉතින් සීඩ් වලින් තමයි ඔයගලන්ගේ වර්ල්ඩ් එක ජෙනරේට් වෙන්නේ. සීඩ් එකෙන් සීඩ් එකට වර්ල්ඩ් එක ජෙනරේට් වෙද්දී විදිය වෙනස්. ඔයාගේ ස්පෝන් ඒරියා එක වෙනස්. හරි. ඉතින් ඔය විදිහට තමයි බේසික්ම දේවල් Minecraft එකේ. ඉතින් අපි දැන් ක්‍රියේට් කරමු මෙතනින් මම යන්නම් hard difficulty එකේ cheat off කරලා. මම මෙතන නම දෙන්නම්. අපි දෙමු කඩියා ගේමින් කියලා නම දෙන්නම. මම YT කියලා දාමු. ඉතින් නම ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතන කිසිම සීඩ් එකක් දාන්න random සීඩ් එකක් තමයි ජෙනරේට් කරන්නේ. ඉතින් අපි world එකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. හරි guys, ඉතින් අපි මේ විදිහට world එකට ආවා. මං ගහක් උඩ ඉන්නවා. මං දන්නේ නැහැ මං ගහක් උඩ ඉන්නේ කියලා. හරි ඉතින් බැලු බැලමට ඔයගලන්ට පේන දේ තමයි මේක ඔක්කොම කොටු.
ඉතින් කලින් මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරලා තියෙන කෙනෙක් නම් ඒක දන්නව එක්කෙනායි කියන දෙයක් නැහැ. ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ ඇයි කොටු කොටු තියෙන්නේ කියලා ඉතින් කියන්න දෙයක් නැහැනේ. මයින්ක්‍රාෆ්ට් කියන්නේ සරලවම කිව්වොත් බ්ලොක්ස් වලින් ප්ලේ කරන ඕන ගේම් එකක්. මේ හැම දෙයක්ම බ්ලොක්ස් තියෙන්නේ. ඉතින් ඒ විදිහට තව තියෙනවා. හිතන්නකෝ ඔයා ඔයගලගේ මේ මොබයිල් ඩිවයිස් එකකින් ගත්ත ෆොටෝ එකක් ඔයගොල්ලෝ මුලටම සූම් කරන් ගියොත්, ඒ කියන්නේ පුළුවන් තරම් උඩරිම සූම් කරොත් ඔයාලට පික්සල්ස් පේන්න පටන් ගන්නවා. අනේ පික්සල්ස් වලින් හැදුණු ලෝකයක් කියලා හිතාගත්තොත් මේක හරි. ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ මේ විදිහට කොටු කොටු තිබ්බත ඔයගලන්ට ලොකු දේවල් කරන්න පුළුවන්. මෙගා බිල්ඩ් කියලා අපි කියනවා. ඔයගලන්ට ලොකු දේවල් හැදුවා කියලා ඒ දේවල් හැදුවට පස්සේ ඒවා සුපිරියටම බාන්න පුළුවන්. කියන්නේ මේක ඇවිල්ලා සර්වයිවල් ගේම් එකට වඩා මම කියන්න කැමති මේකට ක්‍රාෆ්ටිං ගේම් එකක් කියලා. ඉතින් මොකද මේකේ සුපිරිම දේවල් අපිට බිල්ඩ් කර හැකි. හරි, ඉතින් අද ඉතින් අපි යන්නේ සර්වයිවල් ගයිඩ් සීරීස් එකක්. ගයිඩ් සීරීස් එකක් වට මම මේකේ බේසික් දේවල් කතා කරන්නේ. මූවමන්ට් අපිට WASD වලින් තියෙනවා. ඊට පස්සේ අපේ ඉන්වෙන්ටරි එක ඕපන් කරන්න ඊ තියෙනවා. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට මේකේ මුලදී දැනගන්න. ඉතින් ඒක නිසා මම පල්ලෙහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. අපේ පික්සල් රිෆ්ගේ වීඩියෝ එකක්. එයා බේසික් ඔක්කොම දේවල් කියන පිටරට ඉංග්‍රීසි වීඩියෝ එකක්. ඒත් කිසි අවුලක් නැහැ. ඔයගලන්ට තේරුම් ගන්න එක ලේසි. තේරුම් ගන්න අමාරුවක ඉන්න සබ්ටයිටල්ස් ඔන් කරගෙන තේරුම් ගන්න ට්‍රයි එකක් දෙන්න. ඒක තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ බේසික්ම දේවල්. ඉතින් එයාගෙන් තමයි මම මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන්න ඉගෙන ගත්ත පික්සල් රිෆ් ගෙන් මයින්ක්‍රාෆ්ට් යූටියුබර් කෙනෙක්. ඉතින් ඕගොල්ලෝ එයාවත් චෙක් කරන්න. ඉගෙන එයාගේ වීඩියෝ එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඔයගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් වලට අලුත් කෙනෙක් නම් ඒක චෙක් කරන්න. මොකද මේ වීඩියෝ එක බලන්න. මොකද මේ වීඩියෝ එකේ ඔයගලන්ට ගොඩක් දේවල් කියලා දෙනවා. මම මේ වීඩියෝ එක බැලුවා. ඒ දේවල් වලින් ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. හරි, ඉතින් මයින්ක්‍රාෆ්ට් එකට ආපු ගමන් අපි දැනගන්න ඕන දෙයක් තමයි කියන්නේ. අපි දැන් මෙහෙම බැලුව ගමන් අපිට මුකුත් නැහැ. ඉන්වෙන්ටරි එක ඕපන් කරාම මුකුත් නැහැ. ඉතින් අපි හිතා ගන්න බුණා අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මටත් ඕක තමයි මුලින්ම මයින්ක්‍රාෆ්ට් එකට ආපු දවසේ තිබ්බ ප්‍රශ්නේ. ඊට පස්සේ තමයි YouTube එකේ ගයිඩ් සීරීස් එකක් හොයන් ගිහිල්ලා ඒක කොහොම හරි කරගත්තේ. ඉතින් මයින්ක්‍රාෆ්ට් එකට මෙහෙම ආවට පස්සේ ඔයා කිසි දෙයක් කරන්න TypeError නෑ කිමු. මෙන්න මේ පොත ක්ලික් කරන්න. එතකොටත් ඔයාට කිසි දෙයක් නෑ. දැන් ඔයා මොකද කරන්නේ? අයියෝ අනාතයි වගේ සීන් නෑනේ තියෙන්නේ. හරි, ඉතින් අවුලක් නෑ. අපි මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ විදිහට මුලින්ම අපි මෙන්න මේ ගහකට ගහලා අතින් ගහකට ගහන්න බෑ. මේක මයින්ක්‍රාෆ්ට් එකේ ෆිසික්ස් කියන දේවල් නෑ. හරි ගයිස්, ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ ෆිසික්ස් කියලා කිසි දෙයක් නෑ. ඉතින් ඔයගලන්ට මේකෙන් මේක තේරෙනවා මයින්ක්‍රාෆ්ට් එකේ ෆිසික්ස් කියලා කිසි දෙයක් නෑ. එහෙනම් මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන නම් ෆිසික්ස් එක්ක හිතන්න එපා. ෆිසික්ස් කියලා දෙයක් නෑ. හරිද? ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ වගේ ලොග්ස් ටිකක් එකතු කරගන්න එක. මේ වගේ ලොග්ස් එකතු කරගෙන අපිට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මයින්ක්‍රාෆ්ට් එක පටන් ගත්ත ගමන් ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ පළවෙනි ඩේ එක සර්වයිව් වෙන එක. ඒ කියන්නේ ඕගලන්ට ඉන්න තැනක් හොයාගන්න ඕනේ. ඕගලන්ගේ බේස් එක බිල්ඩ් කරන්න තැනක් හොයාගන්න ඕනේවා. ඊට අමතරව තමයි ඔයා ඔයාගේ බේසික් ටූල්ස් ටික, කියන්නේ ඔයාගේ මූලික ටූල්ස් ටික ඔයා හදා ගන්න ඕනේ. ඒ ටූල්ස් ටික හදාගත්තට පස්සේ ඕගලන්ට එතනින් ඉස්සරහට යන්න පුළුවන්. හරි, දැන් අපි මෙතනින් ලොග්ස් ගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්න කිව්වොත් මෙන්න මෙතනින් දැන් ඔයා ඕපන් කරලා මෙන්න මේ පොත ක්ලික් කරාම ඔයාට මෙන්න මේ විදිහට පෙන්වනවා. ඒ කියන්නේ ඔයා අරුත් රෙසපි එකක් හොයාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයා මේ කුඩ ක්ලික් කරොත් ඔයාට ඒකින් කරන්න පුළුවන් දේ පේනවා. මේක ලොග් එක දැම්මම ඔයගලන්ට ප්ලැන්ක්ස් ගත්තා යකි. අන්න ඒ විදිහට මම මේ ඔක්කොම ලොග්ස් ටික ප්ලැන්ක්ස් විදිහට මේ විදිහට කඩා ගන්නවා. ඊට පස්සේ අපි කරන්න පුළුවන් මෙතනින් ඔයගලන්ට ආයෙ පෙන්වනවාම මෙන්න මේකට ගියාම මෙතනින් ඔයගොල්ලෝ මෙන්න මේ ක්ලික් කරාම ඔයගලන්ට පේනවා ඔයගලන්ට හදන්න පුළුවන් දේවල්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලෝ තනියෙන් මයින්ක්‍රාෆ්ට් එකට ගන්නවා නම් මෙන්න මේ පොත තමයි ඔයගලන්ට හොඳම දේ. හරි, ඉතින් මම මේ පොත දැන්ට ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපිට ඕන වෙන දේ තමයි මෙන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එක. ඔයගලන්ට පුළුවන් මේ විදිහට ප්ලැන්ක්ස් හතරක් දාලා මෙන්න මේ ප්ලැන්ක්ස් හතරක් මේ කොටුවට දාලා මෙන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න. ඊට පස්සේ ඔයගලන්ට ඊට පස්සේ කරන්න ඕනේ වැඩ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එක හරහා. ඒ කියන්නේ මේ ක්‍රාෆ්ටින් ටේබල් එක තියනවා කියන්නේ විශේෂයෙන්ම මේ ක්‍රාෆ්ටින් ටේබල් එක නැත්තම් මේ ගේම් එක මුකුත්ම කරන්න බෑ. ඒක තමයි සරලවම ගත්තොත් සිද්ධිය. හරි, ඒ කියන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ මෙන්න මේක නැත්තම් මේක නැත්තම් ඔයගලන්ට මුකුත් කරන්න බෑ. මාව වැටුණා. හරි, ඉතින් හැම තැනම ඩාං වෙනවා, ඩූං වෙනවා. හරි, ඉතින් මෙන්න මේක නැත්තම් ඔයගලන්ට කිසි දෙයක් කරන්න බෑ. ওই විදිහට තමයි මේක තියෙන්නේ. හරි, ඉතින් දැන් මම මේකයි ගන්න ඕනේ. මම ඒකයි ගන්න. ඉතින් ඔයගලන්ට ලෙෆ්ට් ක්ලික් කරන් ඉද්දි ඔයගලන්ට මේ විදිහට බ්ලොක් එකක් මෙව කරන්න පුළුවන්. මම ඒක කිව්වේ නෑ මුලින්. ඊට පස්සේ ආයෝගලෝ රයිට් ක්ලික් කරාම ඔයාට ඒ බ්ලොක් එක ප්ලේස් කරන්න පුළුවන්. මොකක්ද ආයේ කිව්වොත් ලෙෆ්ට් ක්ලික් කරාම ඔයාට බ්ලොක් එක මෙහෙම විදිහට හරගත්ත හැකි. ඒ කියන්නේ ඔයගලන් හතර ගත්ත හැකි. ඊට පස්සේ ආයේ රයිට් ක්ලික් කරාම ඔයගලන්ට ඒක ප්ලේස් කර හැකි. ඒක තමයි බේසික්ම දේවල්. හරි, ඉතින් අපි දැම්මු යමු. මම ළඟ තව ලොග්ස් ප්ලැන්ක්ස් ටිකක් තියෙනවා. ඉතින් ප්ලැන්ක්ස් අපිට ඕන වෙනවා විවිධ වැඩවලට. ඒක නිසා ඒ වගේම තමයි මේ ගස් වලින් අපිට රිසෝස් වැටෙනවා. මේ වලින් අපිට සෑම්පල්ස් ඒ වගේම ගහක් ආයි හිටවන්න ඕනේ සෑම්පල් එක. ඊට පස්සේ මේ වගේ ස්ටික්ස්,
ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් ලැබෙනවා. ඒ වගේම තමයි අපිට Minecraft එකේ wood type වර්ග කීපයක්ම තියෙනවා. මේ තියෙන birch logs ඊට පස්සේ අපිට තියෙනවා spruce logs තියෙනවා dark oak wood logs තියෙනවා jungle logs තියෙනවා oak logs තියෙනවා ඒ වගේ logs ගන්නවා තියෙනවා. ඉතින් guide series එක තුල ඒ හැම දෙයක්ම මම කතා කරනවා. ඊට පස්සේ අපිට වන් දෙයක් තමයි අන්න අර stone කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ විදිහට ඔයගලන්ගේ මූලික දේවල් හදා ගන්න මෙන්න මේ විදිහට මේ වගේ ස්ටෝන් කියන තැනකටම කියලා crafting table එක දා ගන්න. ඒතකොට ලේසි. ඊට පස්සේ ඔයගොල්ලෝ අපි හැම කෙනෙක්ටම ඕන වෙන දේක් තමයි මම පොඩ්ඩක් විතර වැරදුනා. අපිට හැම කෙනෙක්ට ඕන වෙනත් මෙන්න මේ sticks. හරි ඉතින් මේ වගේ planks දෙයක් තිබ්බට පස්සේ ඔයගලන්ට මේ විදිහට sticks ගත්ත හැකි. ඊට පස්සේ අන්න ඒ stick එක ඔන්න ඔය විදිහට තියලා මෙන්න මෙහෙම planks ටිකක් දැම්මම ඔයගලන්ට pick x එක ගත්ත හැකි. මෙන්න මේ විදිහට ඔයගලන්ට මේක තියෙන සීලුම් tools හදුවා. ඔයගලන්ට x එකක් හදුවා කි, පොරවක් හදුවා කි, සවලක් හදුවා කි, කඩුවක් හදුවා කි, ඒ විදිහට leveling ඔක්කොම කරගෙන. නමුත් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ pick x එක විතරයි. කියන්නේ මේක නිකන් ගල් කට්ට වගේ එකක්. ඉතින් මේකෙන් තමයි අපි මෙන්න මේ ඉතුරු දේවල් ටික අපි ගන්න ඕනේ. හරි. මම මේකේ පොඩ්ඩක් විතර සද්ද වැඩි කරගන්නම්. මේව මම කොහොම අඩු කරලා තිබ්බේ. මේක 100ට 100 දමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේ wooden pick x එකෙන් මේ විදිහට cobble stone කියලා තමයි මේවට කියන්නේ. මේ අපිට මේ පේන්න තියෙන ස්ටෝන් ඒ කියන්නේ අපි කියමු ගල් කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ඊට පස්සේ ඒක අපි මේ විදිහට නිකන් pick x එකකින් ගත්තම අපිට එන්නේ cobble stone. ඉතින් මේවා තමයි අපි ඊළඟ tools වලට ඕනේ වෙන්නේ. ඒ කියන්නේ stone tools හදන්න මෙන්න මේවා තමයි ඕනේ. දැන් අපිට තියෙනවා stone tool එකක්. ඔයගලන්ට advancement එකකුත් ආව getting an upgrade කියලා. හරි ඉතින් අපි මේ විදිහට stone tools ටික දාගමු. ඒ ස්ටෝන් වලින් පස්සේ අපිට තව ටූල්ස් තියෙනවා. අයන් තියෙනවා, ඊට පස්සේ ඩයමන්ඩ් තියෙනවා, gold tool තියෙනවා. අපි ඉස්සරහදී මේ හැම දෙයක් ගැනම කතා කරමු. අපි දැනට මේ විදිහට අපේ අනිත් දේවල් හදාගමු. මෙන්න මේ විදිහට තිබ්බම ඔයගලන්ට සෝඩ් එක හදාගත්ත හැකි. ඉතින් මම මේ ටූල්ස් පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට මෙන්න මේ ස්ලොට් වල තමයි මගේ ටූල්ස් තියෙන්නේ. මට පුරුදු විදිහ ඔයගලන්ට පුරුදු විදිහට දාගත්ත හැකි. ඊට පස්සේ අපි අපේ පළවෙනි Minecraft day එකේදී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි අපේ ආහාර. ඒක ඉතින් හැම කෙනෙක්ටම ඕන දෙයක් නේද? ෆුඩ් කියන්නේ හැම කෙනෙක්ටම ඕන දෙයක්. ඉතින් ඒක අපිට ක්‍රම කීපයකට ගත හැකියි. හරිද? පළවෙනි ක්‍රමය තමයි සත්තු මරලා අපිට සත්ව ආහාර ගත හැකි. මේ විදිහට sheep ලගෙන් මේව ගත හැකි. නැත්නම් අපිට මේ විදිහට කුකුළු මරලා කුකුල් මස් ටිකක් කෑව හැකි රසට බාබකියු එකක් දාලා. ඒග් එක මං විසික් කරාම තව කුකුල් පැටියෙක් ආවා. ඒ විදිහට තමයි මේක වැඩ වෙන්නේ. හරි ඉතින් ඒ වගේම තමයි අපිට මේකේ පළවෙනි නයිට් එක. ඒ කියන්නේ මේක මේ දැන් තියෙන්නේ දවල් කාලේ. මේකේ දවල් කාලේ උදේ වෙන්නේ අර පැත්තෙන්. ඊට පස්සේ දවල් ඔහොමම යන්නේ. අනේ මේ රෑවේ ගිනිනේ එන්නේ. ඔව් මේ රෑවේ ගිනින්න ඕනේ මං හිතන්නේ. මේ පැත්තෙන් ඉර යන්නේ. ඒ කියන්නේ අර පැත්තෙන් තමයි ඉර එන්නේ. මේ පැත්තෙන් තමයි ඉර බහින්නේ. එතකොට දැන් රෑවේගෙන් තමයි එන්නේ. ඉතින් අපි රෑවේ ගිනේදී අපිට ඇඳක් ඕනේ වෙනවා. මේ view එකේ ලස්සන බලන්න 1.18 එකෙන් වෙනස් වෙච්ච ලොකුම දේ තමයි මේක. ඉතින් කලින් මේ වගේ ලොකු කඳු තිබ්බේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේක මේක නම් පොඩි නිකන් අමුතුම හැඟීමක්. මේ වගේ එක පාට් එකක් තියෙන්නේ. ඔය විදිහට Minecraft 1.18 එකේ සෑහෙන දේවල් වෙනස් කරලා දිනවා. හරි ඉතින් අපිට ඇඳක් ඕනේ. ඇඳක් හදාගන්න අපිට ඕන වෙනවා wool. හරිද? ඉතින් පළවෙනි night එක skip කරන්න අපිට ඇඳක් ඕනේ. ඇඳක් හදාගන්න අපිට wool ඕනේ. ඉතින් wool ගන්න අපිට මෙන්න මේ අපේ සහෝදරයව අපිට මරන්න එනු. එන්නේ යාව කියන අපේ මේ ෂීප් කෙනෙක්. ඒ කියන්නේ කවුද? බැටලුවෙක්, එළුවෙක්, බැටලුවෙක්නේ. බැටලුවා මරුවට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ වෝල් හම්බ වෙනවා, බටන් හම්බ වෙනවා. ඉතින් මේ මටන් කුක් කරලා අපිට අපේ කෑම අවුල හදාගත්ත හැකි. ඒ කියන්නේ අපිට කෑමට මේ මටන් කුක් කර හැකි. ඒ කියන්නේ මටන් ටික ඔයලා අපිට රසට ඩෙවල් එකක් එහෙම දාලා රසට අපිට ඒක කෑව හැකි. ඉතින් අපි ඒ විදිහට තව 3 දෙනෙක් ඕනේ අපිට ඇඳක් හදාගන්න. මේ විදිහට අපි තව කට්ටිය අල්ලගමු. හරි. අපිට දැන් 3ක් තියෙනවා. ඒ කියන්නේ අපේ තව එක ප්‍රශ්නයක් ඉවරයි. මොකක්ද? අපේ ඇඳ. ඉතින් අපිට ඇඳ මේ විදිහට හදාගත්ත හැකි. මේ විදිහට ඒ ටික දාලා මෙතනින් planks ටිකක් දැම්මම ඔන්න අපේ ඇඳ තියෙනවා. හදිසි හරි රෑ වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට නිදාගත්ත හැකි. මේක රෑ වුණාට පස්සේ අපි නිදාගත්තාම night එක skip වෙනවා. හරිද? ඒ වගේ නේද? ඔයගලන්ට ඔයගලගේ සේව් කරන්න ඕන ගේම් එකේ මේ මොකද රිස්පෝන් පොයින්ට් එක සෙට් කරන්නත් ඔයගලන්ට මෙන්න මේ ඇඳ මේ විදිහට තියලා මේක කරාම ඔයගලන්ට මෙතන යටින් පේනවා රිස්පෝන් පොයින්ට් සෙට් කියලා. හැබැයි ඔයා මේ ඇඳ ගැලෙව්වොත් ඒ කියන්නේ මේ ඇඳ ආයෝ අතින් ගත්තොත් මෙතන ඔයාගේ රිස්පෝන් පොයින්ට් එක වෙන්නේ. ඒ ඇඳයි ඔයාගේ රිස්පෝන් පොයින්ට් එක වෙන්නේ. හරි. ඉතින් අපි දැන් යමු අපේ ඊළඟ වැඩ වලට.
ඊළඟ වැඩ තමයි අපිට දැන් අපිට මේ විදිහට ඉන්න බෑනේ අපි ප්ලේස් එක ඕන ඊට පස්සේ අපිට තව ලියෝනේ වගේ ගොඩක් වැඩ තියෙනවා ඒකින්ද අපි යන් ගන්න අර පැත්තේ තියෙන ඩාර්ක් ඕක් ෆොරස්ට් එක ඊළඟ දේ තමයි මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරද්දී ඔයා දැනගන්න ඕන විශේෂම දෙයක් තමයි බයෝම්ස් කියන්නේ ඉතින් මං හිතන්නේ මේ බයෝම් එක ඇවිල්ලා මං හිතන්නේ බර්ච් ෆොරස්ට් එක ඔව් හරි බර්ච් ෆොරස්ට් එක ඉතින් ඔයගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් ජාවා එඩිෂන් ප්ලේ කරන්න ගෙන නම් ඔයගලන්ගේ කීබෝඩ් එකේ F3 එබුවාම මෙන්න මේ වගේ ගොඩක් විස්තර එනවා හරිද මෙතනින් විස්තර වලින් ඔයගලන්ට වැදගත්ම වෙන්නේ මෙතන ඔයගලන්ට වෙනවා XYZ කියලා ඔයගලන්ගේ චංක් මේ කෝඩ්නස් තියෙනවා ඉතින් ඒ කෝඩ්නස් ඔයගලන්ට සෑහෙන වැදගත් මේකේ මැප් එකක් නැහැ අපි මේකේ කිසි ඩේටා පැක් පාවිච්චි ගන්න නැහැ එතකොට මැප් පැක් නැති වුනහම අපි පාවිච්චි ගන්න ඕනේ මේ කෝඩ්නස් වලින් තමයි අපි අපේ අනිත් දේවල් බලා ගන්න ඕනේ හරිද ඊළඟ දේ තමයි අපිට මේකේ තියෙන බයෝම්ස් බයෝම් එක බලාගත්තේ ඔයගලන්ට ඊට යටින් දිනන බයෝම් එක මයින්ක්‍රාෆ්ට් බර්ච් ෆොරස්ට් කියලා ඒ වගේ බයෝම් තියෙනවා ගොඩක් මේකේ ඒ ටික තමයි දැන්ට අපිට වැදගත් වෙන්නේ. හරි ඉතින් දැන් රෑවේ කෙනත් එන එකේ අපි පල්ලෙහාට බහිමු. මේ ගහක් උඩ ඉන්නේ. ගහෙන් අපි පල්ලෙහාට බහලා අපි එතනින් එහාට යමු. ඔයගලන්ට මේ විදිහට පේනවා අපේ පළවෙනි නයිට් එක මේ විදිහට එනවා. ඉතින් අපි ඒ නයිට් එක ස්කිප් කරන්න අපි මේ විදිහට නිදාගත්තත් හරි. ඉතින් මම ඔයගලන්ට ස්කිප් කරන්න නැතුව පෙන්නුවොත් මේක අපිට රෑට සොම්බීස්ලා ඉස්කෙල්ටන්ස්ලා ක්‍රීපර්ස්ලා ඔය වගේ විවිධ වර්ගයේ මොබ්ස්ලා එනවා අරයන්නේ සොම්බි කෙනෙක් මේකොල්ලන්ගෙන් බේරෙන්න ඕනේ අපි ඉතින් ඒක තමයි මේක සර්වයිවල් ගේම් එකක් කියන්නේ මේකොල්ලන්ගෙන් බේරලා තමයි අපි අපේ ඉතුරු වැට්ටික් කරන්න ඕනේ ඔය විදිහට අපිට මේකොල්ලන්ව මරු හැකි ඒගොල්ලන්ගෙන් බේරෙන්න ඕනේ දැන් ඔයගලන්ට ඇඩ්වාන්ස්මන්ට් එක ආවා මොන්ස්ටර් හන්ට් කියලා හරි ඉතින් අපි නිදාගමු ස්වීට් ඩ්‍රීම්ස් කියලා අපේ පළවෙනි නයිට් එක ඔව් පුටා හරි අපි නිදා ගන්නු බලමු මගේ හෙල්ත් එකත් පට්ට අඩුයි මං හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා කුටා හරියට හරි අපි මැරුණා ඉතින් ඕක තමයි වෙන්නේ මං හිතේ හිතුවේ නෑ අතර මම මැරෙයි කියලා හරි අපි ආයෙ රීස්පෝන් වෙමු එතන අපි රීස්පෝන් පොයින්ට් එක සෙට් කරපු නිසා අපි රීස්පෝන් වුණා දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති මම රීස්පෝන් වෙනවා කිව්වේ ඇඳෙන් හින්දා අපි එතන එකපාරක් නිදාගත් හින්දා අපේ රීස්පෝන් පොයින්ට් එක එතනටම සෙට් වුණා නැත්නම් අපි රීස්පෝන් වෙන්නේ හරියටම අන්න අතන තියෙන අපේ අපි මුලින්ම ආවේ ගහක් උඩනේ මතුනේ අන්නේ ගහ උඩම තමයි ආයේ අපි මතුවෙන්නේ. හරි ඉතින් අපි දැන් නිදාගමු. නිදාගත්තට පස්සේ අපිට ආයේ නයිට් එක ස්කිප් කරලා අපේ ඉතුරු වැට්ටිකට යන්න පුළුවන්. අපි යමු ඉතුරු වැට්ටිකට. හරි ඉතින් ඔයගලන්ට පේනවා හරි ඈත ක්‍රීපර්ස්ලා ඒ වගේ ගොඩක් කට්ටි ඉන්නවා ස්පයිඩර්ස්ලා ක්‍රීපර්ස්ලා ඒ වගේ ගොඩක් කට්ටි ඉන්නවා ක්‍රීප කෙනෙක් කියන්නේ යා පුපුරනවා. එහෙම සීන් එකක් තියෙනවා යාවිලා පුපුරලා යනවා කෙලින්ම. ඉතින් මම මේ ටිකත් ගන්න. ඒ වගේ නෝ සොම්බීස් ලගෙන් අපිට නම් මෙන්න මේ රොඩනල් ෆ්ලෑෂ් කියලා එකක්. ඒදී අපි කන්නේ සාමාන්‍යයෙන් ගේම් එකේදී අපි ඒක කන්නේ. ඒක තියෙන්නේ සාමාන්‍ය ඩෝල්ට්. එච්චර. ඒක ඇත්තම කිව්වොත් වැඩක් නෑ. අපිට රොඩනල් ෆ්ලෑෂ් අපිට ඉස්සරහදී පොඩි ප්‍රයෝජනවත් තැනක් එනවා. ඒ වෙනකන් අපිට ඒක කිසි වැඩක් වෙන්නේ නෑ. හරි ඉතින් අපි මේ විදිහට යමු. මෙන්න මෙතනින් එහාට ඔයගලන්ට තේරෙනවා බයෝම් එක වෙනස් වෙනවා. දැන්ට තියෙන බර්ච් ෆොරස්ට් දැන් ඒක ඩාර්ක් ෆොරස්ට් එකක් වුණා. ඒ කියන්නේ අපිට මේකේ තියෙන වෙනම වුඩ් ටයිප් වර්ගයක් මේකේ තියෙන ඩාර්ක් ඕක් කියන වුඩ් එක මෙතන ඔයගලම වෙනවා ඩාර්ක් ඕක් ලොක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මගේ ස්ලොට් ටික පොඩ්ඩක් විතර වෙනස් වෙලා මම මේ විදිහට මගේ ස්ලොට් ටික ආයේ හදාගන්නම්. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන යට තියෙන ඔයගලගේ ටූල් බාර් එක ඔයගලන්ට ඇක්සස් කරන්න පුළුවන් ලේසියෙන්ම ඔයගලගේ මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එකෙන්. ඒ වගේම තමයි ඔයගලගේ නම්බර් පෑඩ් එක මේවා නම්බර්ස් පිළිවෙල තියෙන 1 2 3 4 5 6 විදිහට යනවා යන්නේ 1 ඉඳන් 9ට යනකන් යනවා මේ හොට් බාර් එක. ඊට පස්සේ එතන උඩින් ඔයගලන්ට පේනවා ඔයගලගේ ලෙවල්ස් ඊට පස්සේ ඔයගලගේ හાર્ට් එක සහ ඔයගලගේ හංග බාර් එක. ඒක තමයි ඔයගලන්ට වැදගත්ම දේවල් ටික මොකද ඔයගලගේ හાર્ට් එක ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ කලින් මං උනා වගේ කලින් මං මැරුණේ මගේ හાર્ට් එක නැති වෙච්ච හින්දා. ඒ කියන්නේ මගේ හෙල්ත් එක නැති වෙච්ච හින්දා. ඊට පස්සේ හංග බාර් එක කියන්නේ අපේ කැම සිටුේෂන් එක අපි කාලා බීලා සතුටින් ඉන්න ඕන නැත්තම් කෙල වෙනවා. මම මේ ඔක් ලොග් එක මෙතනින් දාන්නම්. මොකද මට ඒක වැඩක් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ මේක ඩාර්ක් ඕක් ලොග්ස්. මේ තියෙන්නේ ඕක් ලොග්ස්. මේක අපි ගත්තොත් එකක්. මේ තියෙන්නේ ඕක් ලොග්ස්. ඔයගලන්ට පේනවා ඒක ඕක් ලොග් එකක්. ඉතින් ওই විදිහට ලොග්ස් කීපයක් තියෙනවා. හරි ඉතින් අපි දැන් පළවෙනි නයිට් එකේදී අපි පළවෙනි ඩේ එකේදී අපි පළවෙනි ඩේ එක ඉවරයි. දැන් අපි දෙවෙනි ඩේ එකනේ. දෙවෙනි ඩේ එකේදී අපි හොයාගන්න ඕන දෙයක් තමයි අපේ ටූල්ස් අපි අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. දැන් මේ තියෙන ස්ටෝන් ටූල්ස් ඊට අමතරව අපි ගත්තොත් අපිට ඕනේ වෙනවා අයන් ටූල්ස්. ඊට කලින් දෙයක් තමයි අපි අපේ ගේ හදන්නේ. කියන්නේ අපේ
බේස් එක හදන්න හොඳ ප්ලේස් එකක් හොයාගන්න ඕනේ. ඉතින් දැන් මම ඒක තමයි කරන්න යන්නේ, බේස් එක හදන්න ප්ලේස් එකක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපි එතන සෙටල් ඩවුන් වෙන්න ඕනේ. අපි බලමු මොකද නැත්තම් මෙතන අපේ ඔක්කොම මේවා පිරුණාට පස්සේ අපිට වෙන ඉඩ නැතුව ගියාම අපිට තැනක් නැතුව යනවා. ඒ වගේම තමයි අපේ රිස්පෝන් පොයින්ට් එක සෙට් කරන්න ඕනේ. අපි ආයෙ මැරුණොත් අර වගේ කලින් වුණා වගේ අපි මැරුණොත් අපි ඒකත් මේව කරගන්න ඕනේ. මේ දිකටම තියෙන ඩාර්ක් ඕක් ෆොරස්ට් එකක් හරිද? අර හරිය මොන බයෝම් එකක් තියෙන බලමු. මං හිතන්නේ බර්ච් ෆොරස්ට් එකනේ. ඔව් මං හිතන්නේ අපේ ඒ පැත්තත් හොඳ වෙයි නිකමට වගේ. නිකමට වගේ කියන්නේ මේ අපේ ගේ හදන්න හැම ඒ පැත්ත හොඳ වෙයි. අප බලමු ඒ පැත්තට ගිහිල්ලා. ඒක නම් ඔයගලන්ට මේ ගේම් එකේ ග්‍රැෆික්ස් වැඩි කරන්න පුළුවන්. ෂේඩර්ස් ඒ වගේම රිසෝස් පැක් වගේ දේවල් පාවිච්චි කරලා ග්‍රැෆික් අතින් ඔයගලන්ට පොඩි වෙනසක් කරගත්ත හැකි. ඒ වගේ දේවල් කරගත්ත හැකි කරන රිසෝස් පැක් සහ ෂේඩර් පැක්ස් පාවිච්චි කරොත්. හැබැයි තාම මේ රිසෝස් පැක් සහ ෂේඩර් පැක්ස් 1.18 වලට හරියට හරිකස්සල නැතුව ඇති. මොකද ඒකට වෙනම අපි මොඩ් එකක් දාන්න ඕනේ. හරි, ඉතින් මේ බයෝම් එක ඇවිල්ලා අලුත් බයෝම් එක මයින්ක්‍රාෆ්ට් 1.18 එකේ තියෙන බයෝම් එක මෙඩේව් කියන බයෝම් එක. මෙඩේව් ඒ වගේ මොකක් හරි ඒ විදිහට වෙන්න තිස්පල් ගන්න. හරි, ඉතින් මේක අලුත් බයෝම් එකක් මයින්ක්‍රාෆ්ට් 1.18 වලින් ආවේ. ඉතින් අපි මේ බයෝම් එකේ සෙටල් ඩවුන් වෙන. මොකද මේ වටේටම වෙන කිසි දෙයක් නැහැ. මේ වටේටම තියෙන්නේ මේ පැත්තේ බර්ච් ෆොරස්ට් එක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් නිකං ෆොරස්ට් එක. මේක මං හිතන්නේ නිකං ෆොරස්ට් එක. ඒ බයෝම් එක නිකං ෆොරස්ට් එකක්. ඊට පස්සේ මෙතනින් අපිට කේව් එකක් තියෙනවා. ඒ විදිහට තමයි තියෙන. අපි මේ පැත්තට ගිහලා බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. ඔව් අපිට ඒ පැත්තෙන් ෆොරස්ට් එක තමයි තියෙන්නේ ගොඩක්ම. ඔව් මේ පැත්තෙන් ෆොරස්ට් බයෝම් එක මේක. ඊට පස්සේ අපි අනිත් පැත්තට ගියොත් අපිට මොකද තියෙන්නේ? ඔව් මේ පැත්තට අපිට බර්ච් ෆොරස්ට් එක තියෙනවා. ඒ වගේ තව බයෝම්ස් කීපයක් තියෙනවා. මම පොඩ්ඩක් අර පැත්තට ගිහලා බලන්න. මොකද අපේ බේස් එක ගහන්න අපිට එකපාර හොඳ බයෝම් එකක් ඕනේ. නැත්තම් වැඩේ අල වෙනවා. හරිද, අපි මේ පැත්තට යමු. මේ ඒරියා එකත් මරු. මොකද මෙතන කන්දක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට ෆොරස්ට් එක තියෙනවා. මේක ප්ලේන්ස් බයෝම් එක. මේක කලින් මයින්ක්‍රාෆ්ට් එකේ තිබ්බ බයෝම් එකක්. ප්ලේන්ස් බයෝම් කියන්නේ. ඉතින් හරි, දැන් ඔන්න අපේ මයින්ක්‍රාෆ්ට් එකේ අපිට සැලකිය යුතු දෙයක් මට වෙලා තියෙන්නේ. මොකද ඔයගලන්ට මෙතනින් පේනවා මගේ හංග බාය එක. ඒ කියන්නේ ඔයගලන්ට ඔය පේන්නේ චිකන් කැලි වගේ තියෙන ටික මගේ අඩු වෙලා තියෙන්නේ. හරිද, දැන් මට මේකේ දුවන්න බෑ. අපි මේක දුවන්නේ කොහමද? සරලව කිව්වොත් අපි මේක කන්ට්‍රෝල් එක බෝ ලෙෆ්ට් කන්ට්‍රෝල් එක බෝ අපිට දුවන්න පුළුවන්. ඔයගොල්ලෝ කලින් දැක්ක මම දුවගෙන තමයි ආවේ. ඉතින් ස්ප්‍රින්ට් කරනවා කියලා අපි කියනවා. ඕනම ගේම් එක දුවනවාට කියන්නේ ස්ප්‍රින්ට් කරනවා. ඉතින් ස්ප්‍රින්ට් කරන එක බැරි වෙනවා අපේ මේ හංග බාය එක නැති වුණාම. ඉතින් අන්න එක තමයි අපේ හංග බාය එක නැති වුණාම වෙන්නේ. සාමාන්‍යයෙන් හાર્ඩ් කෝ එකේදී දැන් අපි ගහන්නේ සර්වයිවල්නේ. ඒ කියන්නේ අපිට ආයේ රිස්පොන්ඩ් වෙන්න පුළුවන්නේ. හાર્ඩ් කෝ වලදී ඔය හංග බාය එක නැති වුණාම අපිට සරලම කිව්වොත් අපිට හංග බාය එක මෙතන ඔක්කොම ඉතුරු කට් ටිකක් ගියාම අපිව අපේ හෙල්ත් එක ඩැමේජ් වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපේ හෙල්ත් එකත් ටික ටික නැතුව යන්න ගන්නවා. ඉතින් ඒක දැන් මට ඔයගලන්ට පෙන්වන්න විදියක් නැහැ. ඉතින් හරි, දැන් අපි හොයලා බලන්න ඕන දෙයක් තමයි අපේ ෆුඩ් සිටුවේෂන් එක. අපිට කෑම හොයා ගන්න ඕනේ. අන්න අතනින් පොඩි විශේෂ දෙයක් තියෙනවා, විලේජ් එකක්. ඉතින් අපි ඒකට පස්සේ යමු. අද අපි මෙන්න මෙතනින් සෙටල් ඩවුන් වෙමු. මං හිතනවා මේ ඒරියා එක හොඳ ඒරියා එකක් කියලා. මේ ගහ යට අපි සෙටල් ඩවුන් වෙමු. හොඳ වියව් එකක් එක්ක සුපිරිම මේකක් තියෙනවා. ඉතින් ඉස්සර මේ වගේ වියව් එකක් නැහැ. මොකද මේ මෙච්චර උස කඳු ආවේ 1.18 එකෙන්. මේ ඉන්නේ දැන් 106යි මෙච්චර මේ උස. ඉස්සර මේ උස තමයි තියෙන වැඩිම කන්ද. ඉතින් ඔයගලන්ට හිතාගත්ත හැකි. එතකොට දැන් වැඩිම කන්ද කොච්චර උසද කියලා. මයින්ක්‍රාෆ්ට් 1.18 එකේදී ගොඩක් දේවල් මාරුලා දෙනවා. අපි ඒවා ඉස්සරහදී ගොඩක් දේවල් කතා කරමු. ඉතින් මම මෙන්න මේ පස් ටික අයින් කරගන්නවා. හරිද, මේ පස් ටික අයින් කරලා එතකොට අපිට එතන පොඩි කැම්පක් වගේ හදාගත්ත හැකි. මේ හරියෙන් හරි. ඉතින් මං කැම්ප් එක හදාගන්න අපේ මම මෙතනින් මගේ ඇඳ දාගන්නම්. මං ක්‍රාෆ්ටින් ටේබල් එක මේ හරියෙන් තියාගන්නම්. ඊට පස්සේ මට චෙස්ට් හදාගන්න මුකුත් නැහැ. මං අන්න හරියට ගිහලා මට ලී ටිකක් ගන්න ඕනේ. ඊට කලින් මං මෙන්න මේ ඇපල් එක පොඩ්ඩක් කන්නම්. මොකද මට කෑම පොඩ්ඩක් මදි. හරිද, ඊට පස්සේ අපි කේව්ස් වලට යන්. ඉතින් මං අර පැත්තට ගිහලා පොඩ්ඩක් ලී ටිකක් එකතු කරගෙන ඉන්නම්.
හරි guys ඉතින් මම දැන් මෙන්න මේ gas stick කපා ගත්තා මෙන්න මේ gas stick කපා ගත්තම අපිට logs ගන්න පුළුවන් ඊට අමතරව මෙන්න මේ දේවල් තමයි මම ඔයගලන්ට කලින් කිව්ව samplings කියන්නේ ඒ කියන්නේ අපිට මෙන්න මේ sampling කප් පාවිච්චි කරලා මේ තියෙන ඕක් sampling මේ ඕක් sampling එකක් අපිට පාවිච්චි කරලා පුළුවන් අලුත් ගහක් හදාගන්න. ඒ කියන්නේ අපි මේක plant කරලා තිබිලා ටික වෙලාවකින් අපිට තව ගහක් හැදෙනවා. මම මේක මෙහෙම තියලා තියන්නම්. එතකොට අපිට අතන ඉඳන් බලාගත්ත හැකි මේකට මොකද උනේ කියලා. හරිද මම ඒක එහෙම තියන්න. මොකද මට ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා. ඒ විදිහට තමයි අපි ආයේ මේ gas වවන්නේ නැත්තම් auto වැවෙන්නේ නැහැ මේක gas. අපි ඒ විදිහට මේ sample එකක් අපි plant කරේ නැත්තම් මේ game එකේදී gas ආයේ වැවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ඔක්කොම gas කපලා එක sampling එකක්වත් අපි හිටෙව්වේ නැත්තම් ආයේ gas වැවෙන්නේ නැහැ. මේ ටික නිකම්ම කාන්තාරයක් වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඕක් ගස් වලින් ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි ඇපල් කියන්නේ. ඉතින් ඇපල් කිව්වහම ඕන කියන්නේ දන්නවනේ ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය. ඉතින් ඇපල් තමයි ඊළඟ විශේෂිතේ. මොකද ඒක අපිට ඉස්සරහ වැඩවලදී ගොඩක් විශේෂ වුණා ඇපල් එක. ඉතින් ඒ ඇපල්ස් තමයි මේ ඔය ඇපල් වැටෙන ඕක් ට්‍රී වලින් විතරයි. වෙන මොන ට්‍රී එකකින්වත් ඩාක් ඕක් වලින්වත් බර්ච් වලින්වත් ඒ කිසි එකකින් ඇපල් ගෙඩිය මේකේ ඩ්‍රොප් වෙන්නේ. ඉතින් බේස් මේන්ලි අපිට ගහකින් ඩ්‍රොප් වෙන්නේ sampling එක drop වෙනවා ඒ ගහේ ඊට අමතරව stick එක drop වෙනවා ඊට අමතරව oak ගහ මේ oak tree එක නම් අපිට drop වෙනවා apple ගෙඩියක්. ඉතින් oak ගහක apple හැදුනේ කොහොමද කියලා අහන්න එපා. මන් දන්නෙත් නෑ එහෙම උනේ කොහොමද කියලා. Don't think about it. Okay. හරි ඉතින් මම logs ටිකක් ගත්තා අපේ දෙවනි රැත් එනවා. ඉතින් මම මේ ගේම් එක ප්ලේ කරන්නේ සෑහෙනම හිමින්. නැත්තම් මම මේ වෙද්දි සාමාන්‍යයෙන් මම තනියෙන් ප්ලේ කරා නම් මේ වෙද්දි මම ගොඩක් දුර ගිහිල්ලා. ඉතින් ඕගොල්ලොත් එක්ක ලස්සන්ට ප්ලේ කරන්න ඕනේ හින්දායි මම මෙච්චර හිමින් ප්ලේ කරන්නේ. හරි ඉතින් අපි තව ලොග්ස් ටිකක් අරගෙන අපේ කන්දට යන්. මම තමයි දැන් කන්දේ අයියා. මේ ඒරියා එකේ තියෙන උසම කන්දේ අයියා මමයි. ඒ වගේම අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ මේකේ සීරීස් එක දිගටම ඕන්ද කියලා. මොකද මේකේ සීරීස් එකක් කියනවා කියන්නේ මට ග්‍රවුන්ඩඩ් එකේ සීරීස් එකත් එක්ක පොඩ්ඩක් විතර හැප්පෙන සීන් එකක් යනවා මං හිතන්නේ. මොකද මේ ග්‍රවුන්ඩඩ් එකෙත් මං සීරීස් එකක් නෙගෙන්නේ ඒක නිසා. හරි ඊළඟ දේ දැන් ඔයගොල්ලෝ අහන්න බෑ මගෙන් මම කෑවේ ප්‍රෝ මටන් නේද කියලා. ඒ කියන්නේ උයපු නැති මස් නේද කියලා. ඉතින් ඒක හිතන්න එපා මට කන්න උනා. මොකද මට ස්ප්‍රින්ට් කරන්න බැරි වුණා දුවන්න බෑ. ඒක හින්දා මට එක්කන්න උනා. අපේ දෙවෙනි රැත් ඔන්න උදා වෙනවා. හරි ඉතින් අපි දෙවෙනි රැ උදා වෙන්න කලින් අපි කැම් ෆයර් එකක් ගහමු. කැම් ෆයර් එකක් ගහන්න මල් ළඟ බඩු නැහැ. ඕ ෂිට්. කමක් නැහැ නේද. අපිට කැම් ෆයර් එකක් ගහන්න වෙන්නේ නැහැ. මොකද මල් ළඟ කැම් ෆයර් එකක් ගහන්න අවශ්‍ය බඩු නැති නිසා. අපි නිදාගමු එහෙනම්. හරි ඉතින් ගයිස් මම දැන් මෙතනනේ ගේ හදනවා කියලා තීරණය කරේ. හරිද? ඒක නිසා මම මෙතනින් අපි චෙස්ට් එකක් හදාගන්නවා. කොහොමද චෙස්ට් එකක් හදාගන්නේ? චෙස්ට් එකක් හදන්න ඕගලන්ට ඕන වෙනවා ප්ලැන්ක්ස්. ඕක් හරි ඩාක් ඕක් හරි බර්ච් හරි මොනම ලී වර්ගයකින් මෙන්න මේ ප්ලැන්ක්ස් ඕනේ. ප්ලැන්ක්ස් 8ක් අරගෙන මෙන්න මේ විදිහට තියාගත්තම ඔයගලන්ට චෙස්ට් එකක් ගතයි. හරිද? මෙන්න මේ චෙස්ට් එක මම කොහෙන්ද තියාගන්නේ? මම මේ හරියින් තියාගන්නකෝ දැන්ට චෙස්ට් එක. ඔන්න ඔය විදිහට චෙස්ට් එකේ අපිට එක්ස්ට්‍රා ස්ටෝරේජ් සිස්ටම් එකක් තමයි චෙස්ට් එක කියන්නේ. ඉතින් මම මේ ටිකත් මේකට දාගන්න මේ සෑම්ප්ලිස් මට ඕනේ. මේ වගේ නම් මම ඔයගලන්ට පස්සේ කියන්න. ඒකත් විශේෂම දෙයක්. මොකද අපිට ඒක අනිවාර්යෙන් ඕනේ වෙන දෙයක්. හරිද? ඊළඟ දේ තමයි අපිට තව චෙස්ට් එකක් හදාගමුකෝ අපි. මෙන්න මේ විදිහට මම මේ විදිහට ආයෙ තව චෙස්ට් එකක් හදාගන්නවා. මෙන්න මේ චෙස්ට් එක අපි මෙන්න මේ චෙස්ට් එක ළඟින්ම හරි මෙන්න මේ පැත්තට එම් කරලා හරි දැන් ඔයගලන්ට මෙතන පේනවා ක්‍රොස් එක. මෙතනින් හරි මෙතනට හරි එම් කරලා අපි ප්‍රෙස් කරොත් මෙතනට ප්‍රෙස් කරොත් ඔයා මේ චෙස්ට් එකට ප්‍රෙස් කරොත් ඔයාට මේ චෙස්ට් එක ඕපන් වෙනවා. නැත්තම් මෙතනට අපි ප්‍රෙස් කරොත් මෙතනට මේ දිහා බලලා මෙන්න මේ කොටු දිහා බලලා ප්‍රෙස් කරොත් ඔයගලන්ට පේනවා අන්නේ චෙස්ට් එක පොඩ්ඩක් ලොකු වුණා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඩබල් චෙස්ට් එකක්. හරිද? ලාර්ජ් චෙස්ට් කියලා ඔයගලන්ට දෙනවා. අරක ස්මෝල් චෙස්ට් එක මේක ලාර්ජ් චෙස්ට් එක ඔයගලන්ට පේනවා. දැන් ඉඩ වැඩි වුණා. අන්න ඒ විදිහට ඔයගලන්ට ස්මෝල් චෙස්ට් දෙකක් එකතු කරලා මේ විදිහට ලාර්ජ් චෙස්ට් එකක් හදාගත්ත හැකි. හරි ඉතින් අපි මම මෙන්න මේ වුඩන් පික් එක සත් එකකට දාන්නම්. අපි දැන් යමු අපේ ඊළඟ වැඩවලට. මයිනින් වැඩවලට අපි දැන් යන්න ඕනේ මයිනින්. ඉතින් මයින්ක්‍රාෆ්ට් කියන්නේ මයිනින් ඒවත් එක්ක ගොඩාක් සම්බන්ධයි. මයිනින් කරන්න තෝ ඔයගලන්ට මේක කිසි දෙයක් කරන්න බෑ. ඊට කලින් මට මගේ ෆුඩ් සිටුවේෂන් එක පොඩ්ඩක් හදාගන්න වෙනවා. ඒක නිසා මෙන්න මේ ඉන්න සත්තු ටිකට පොඩ්ඩක් රටාබයි කියන්න වෙනවා. මේනි පිග්ස්ලා. පිග්ස්ලා කියන්නේ ඌරෝ. හරිද? ඉතින් මෙන්න මේගොල්ලන්ගෙන් අපිට ගත්ත හැකි පෝක්. මේ විදිහට මම පෝක් චොප්ස් ගන්නම්. ඊට පස්සේ අතන මොකද තියෙන්නේ? අර ඉන්න ඇවිල ස්කෙල්ටන් කෙනෙක්. ස්කෙල්ටන් කෙනෙක් කියන්නේ සරලම කිව්වත් ඇටසැකිල්ල. ඒ අටසකිල්ල මෙන්න මේ විදිහට අපිට දුන්නක් තියාගෙන අපිට මෙන්න මේ විදිහට විදිනවා. ඉතින් මම මේ සැරෙත් මැරෙන්න කලින් මම යන්නම්. මොකද ඩැමේජ් වැඩි මගේ පවර් එක අඩු නිසා මම අනිවාර්යෙන් මැරෙනවා. හරිද?
දැකගන්න වෙනවා මගේ හાર્ට් එකක් නැහැ ඒක හින්දා මම අනිවාර්යෙන් කැම ටිකක් හොයාගන්න ඕනේ ඒක හින්දා මේ පැත්තට ගිහලා පොඩ්ඩක් කැම ටිකක් මොකක් හරි කරගන්න බලමු අපි පොඩ්ඩක් හරක් ක්වික් මාරලා හරක් මස්ටි හිකුත් අරගෙන අනිත් පැත්තෙන් ගිහිල්ලා කොහොමයි සර්වයිව් වෙන්න බෑ සර්වයිව් වෙන එකයි මේකේ තියෙන මේන් ටාස්ක් එක ඒක හින්දා සතා මොකද්ද කියන එක අපිට හිතන්න විදිහක් නැහැ හරි ඉතින් එයාගෙන් මේ වෙලාවේ ඩ්‍රොප් වුණේ බීෆ් විතරයි කියන්නේ හරක් මස් විතරයි හරිද සාමාන්‍යයෙන් අපි අපිට මේ ඩ්‍රොප් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් එක සතෙක්ගෙන් ඩ්‍රොප් වෙන්නේ දැන් අපි ෂීප් කෙනෙක් ගත්තොත් එයාගෙන් වූල් ඩ්‍රොප් වෙනවානේ ඒ වගේම හරකෙක් අපි මැරුවොත් අපිට ඩ්‍රොප් වෙනවා ලෙදර් ඉතින් අන්නේ ලෙදර්ත් අපිට ගොඩක් ඕනේ වෙනවා ඉතින් අපි දැන් ගිහිල්ලා මට ඊළඟ වැඩ වලට මේ තව අපිට ඕන වෙනා ගල් ටිකක් හරිද මෙන්න මෙතන අපි ගල් ටිකක් එකතු කරගමු මෙතන මේ මොකක් හරි කේව් එකක්ද තියෙන්නේ ඔව් මෙතන කේව් එකක් තියෙනවා අපි ඒ කේව් එකට තව ටිකකින් යමු හරි ඒකත් මට ආවා මම මේ උඩරිම ඩැමේජ් එක අඩුවෙන් මේව කරගන්න තේ අන්නර් කේව්ස් තමයි ඊළඟ විශේෂම දේ මයින්ක්‍රාෆ්ට් 1.18 වල විශේෂම දේ ඊළඟ දේ කේව්ස් තමයි ඊළඟ විශේෂ දේ. ඉතින් අපි කේව් එකටත් යමු. අපි මෙතනින් ගිහිල්ලා ඉස්සර කේව්ස් කියන්නේ නිකන් ටනල් වගේ. නිකන් පොළව යට හාරපු උමං මාර්ග වගේ තමයි ඉස්සර කේව් කියන්නේ. දැන් කේව්ස් කියන්නේ දැන් තමයි ඇත්තම කේව්ස් ඇත්තම කිව්වොත් දැන් තමයි මයින්ක්‍රාෆ්ට් එකේ ඇත්තම කේව්ස් තියෙන්නේ. කවුද බං කිව්වේ මෙන්න මෙතන ගේ කන්ද උඩ ගේ හදමු කියලා මේකට යන්න එන්න අමාරුයිනේ. ආ මං ගිය වැඩේ නෙමෙයි කළේ හැබැයි. හරි අපිට එක් කරගතේ අහුට මං හાર્ඩ් දෙකයි තියෙන්නේ. මම මෙන්න මේ විදිහේ කබල් ස්ටෝන් ටිකක් ගන්නවා. ඔයගලන්ට දැක්කනේ මගේ ට්‍රික් එක උනේ මෙන්න මේ වගේ ඕනම සර්ෆස් එකක ඔයගොල්ලෝ ටික දුරක් යටට හාරන් ගියාම ඔයගලන්ට මේ වගේ ගල් පැච්චක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය නෝමල් දෙයක්. මම මේ විදිහට ගල් ටිකුත් එකතු කරගන්නම් කබල් ස්ටෝන්. හරි ඉතින් දැන් ගත්තොත් මට සාපේක්ෂව කබල් ස්ටෝන් කීපයක් තියෙනවා. ඒකින් මම දැන් උඩට යන්නම් මම මේකත් වහන්නම්. දැන් අපිට මෙන්න මෙතනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි ෆර්නස් එක. මෙන්න මේ ෆර්නස් එක තමයි ඊළඟට මේකේ වැදගත්ම දේ. මොකද අපිට සියලුම දේවල් වලට ෆර්නස් එකක් ඕනේ. දැන් ඉතින් මම හදන්න යන්නේ මෙන්න මේ රෝ බීෆ් ටික උයාගන්න. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මෙතන ෆියුල් විදිහට, ඒ කියන්නේ ඉන්ධන විදිහට අපි දාන්න ඕනේ කෝල්. ඒ කියන්නේ අඟුරු තමයි අපි මේකට දාන්න ඕනේ. ඒත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ලොග් එකක් දාගන්න, නැත්නම් ස්ටික් දාන්න පුළුවන් උතන්ට, නැත්නම් අපිට දාන්න පුළුවන් උතන්ට තව මෙන්න මේ විදිහට ප්ලැන්ක්ස් අරන් ඒව දාන්න පුළුවන් උතන්ට. මේ විදිහට දැන් මම මේක එළියට ගත්තොත් මෙන්න මේ විදිහට ප්ලැන්ක්ස් දැන් මේකේ ඕනම දෙයක් දාලා අපිට මේක උයාගත්ත හැකි. දැන් අපිට තියෙනවා මස්. ඉතින් මේ එක මේකකින් හංගබා හතරක් පිරනවානේ. ඔව් හංගබා හතරක් මට මතක විදිහට පිරනවා. ඊට පස්සේ මෙන්න මේ හංග බායක ෆුල් වුණාට පස්සේ අපේ හෙල්ත් එක රීජෙනරේට් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තමයි අපි හෙල්ත් එක රීජෙනරේට් කරගන්නේ. මේ හරිය මීව දෙයක් තියෙනවද කොහෙද? මක් තන මේ හරිය මීව දෙයක් තියෙනවා. අර හත්තරි මං අර පැත්තෙ දැක්ක මීව දෙයක් තියෙනවා. ඉතින් අපි අපේ මස් ටික උයාගෙන මේ විදිහට අපි තව ලොග් එකක් දාන්න වෙනවා. අපේ මස් ටික උයාගෙන ඊට පස්සේ අපි යමු අපේ අද දවසේ ඊළඟ වැඩ ටිකට. ඉතින් අද පොඩ්ඩක් එපිසෝඩ් එක මං හිතුවට වඩා දික් වෙනවා. ඉතින් අපි බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලාද. හරි ඉතින් මගේ අතන මේවා ටික කුක් වෙනකම් මම මෙතන මේ පොඩ්ඩක් ක්ලියර් කරගත්තා. මොකද මේ මගේ සෑම්ප්ලින් කීපයක් මම මෙතනින් හිටව ගන්නවා. මොකද නැත්තම් මට ගහක් මේ ලී හොයා ගන්න ඕනේ. මං අන්න අතනට යනකම් ගිහිල්ලා ආයෙ මෙතනට එනකම් එන්න ඕන නිසා මම මෙතනින් ගස් ටිකක් පවා ගන්නවා. ඒක නිකන් ලේසි වගේ ලේසි වගේ නෙමෙයි ලේසි කිව්වොත් හරියද? මෙතනින් ගස් ටයක් වවාගත්තා. මට ලී ඕන වෙනවා ඉස්සරහා වැඩ වලට. ඉතින් ඒකින්ද මම එතනින් ගස් ටයක් වවාගත්තා. මේ වීට් සීට් එකකුත් මම එකතු කරගත්තා. ඒව ගැන මම පස්සේ කියන්න. මොකද ඒවත් විශේෂ දේවල්. හරි ගයිස් ඉතින් අපි දැන් අද දවසේ මම මේ ටිකක් දාගන්නම් මෙතනින්. මේ ටික මෙහෙම දාගත්තා. අපිට අද ගොඩක් දේවල් කරගන්න පුළුවන් වුණා. අද අපි ලී ගත්තා. ඊට පස්සේ මෙතනින් අපේ ෆුඩ් සිටුේෂන් එක අපි ටිකක් හදාගත්තා. අපිට ප්ලේස් එකක් තියෙන අපේ කැම්ප් එක බිල්ඩ් කරලා අපේ බේස් එක හදාගන්න. ඉතින් අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. ඉතින් මේ සීරීස් එක මම මෙහෙම කන්ටිනියු කරනවා. ඉතින් ගොඩක් අය මට කමෙන්ට් වලින් පල්ලෙහා ඉඳායි ග්‍රවුන්ඩඩ් ගේම් එක ගැන. ඉතින් ග්‍රවුන්ඩඩ් එකෙත් මම එපිසෝඩ් ගේනවා. මොකද ඒක සාමාන්‍යයෙන් මම එක එපිසෝඩ් එකක් පැක් විතර වෙනවා. ඊට පස්සේ ඔක එඩිට් කරලා එන්න ගියාම ගොඩක් වෙලා යනවා. ඉතින් අද එපිසෝඩ් එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි ඔයගලන්ගේ මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන යාළුවෙට අනිවාර්යෙන් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝෙන් හම්බෙමු. සුබ දවසක්.